අද අපි ගෙවතු අගා විශේෂාංගය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රෝස අතු ඉක්මනින් මුල් අද්දවා ගන්නෙ කොහොමද කියලා. වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. හොඳයි. අපි බලමු ඉස්සෙල්ලාම රෝස අතු තෝරා ගන්නෙ කොහොමද කියලා. ගොඩක් අය රෝස අතු තෝරාගති නොමේරු ඒ කියන්නේ ලපටි දඬු තමයි තෝරාගන්නේ. නමුත් ගොඩක් වෙලාවට ඒ දඬු පැල කරන්න සුදුසු ඒවා නෙවෙයි. ඒ කියන්නේ පැල වෙන්නේ නැති තරම්. එහෙනම් කොහොමද හොඳ දණ්ඩක් තෝරාගන්නේ? හොඳින් වැඩුණු රෝස ශාකයක ඉහළ දැල්ලේ සිට සෙන්ටිමීටර් 10ක් පමණ පහළින් ඇති මධ්‍යස්ථ පරිණත දඬු පැල කිරීම සඳහා වඩාත් සුදුසුයි. නමුත් කුරු රෝස දඬු තෝරා ගැනීමේදී එය සෙන්ටිමීටර් 2.5ත් 4ත් අතර සහ තරමක් තද බෙනුව සහිත දඬු කපා ගැනීම සුදුසුයි. දඬු කපා ගැනීමෙන් පසු පසට යටකර සිටවන කෙළවර අංශක 45ක් පමණ ඇලයක් සහිතව කපා ගැනීම සුදුසුයි. එමෙන්ම කපාගත් විගසම එය තෙත රෙදි කඩක ගිල්වා තැබීම කළ යුතුයි. දැන් ඔයාලට ගැටලුවක් එන්න පුළුවන්. ඇයි ඒ තෙත රෙදි කඩක කැපූ කෙළවර ගිල්වලා තියන්නේ කියලා. ඒකට හේතුව තමයි හෝමෝන තැවරීමේදී සාමාන්‍ය කැපූ දඬුවල පහළ තෙතමනය අඩු නිසා හෝමෝනයේ දණ්ඩේ පහළට උරා ගැනීම ඉතාම අඩුයි. මේ ගැටලුව හින්දා රෝස අතු සමහර වෙලාවට හෝමෝනයක යෙදුවත් පැල වෙන්නේ නැහැ. මේ ගැටලුවට තියෙන එකම විසඳුම තමයි දණ්ඩේ හිටවන කෙළවර අංශක 45කට කපා එය හොඳින් පෙඟ වූ කොටන් රෙදි කැබැල්ලක හෝ ගෝස් කැබැල්ලක ඔතා අවම පැයක් පමණ පිරිසුදු ජල භාජනයක ගිල්වා තැබීම. පැයකට විතර පස්සේ එම දඬු පිටතට ගෙන එම කෙළවර වියලීමට පෙර පින්සලක් ආධාරයෙන් පහසුවෙන් මුල් ඇද්දවීමේ හෝමෝනය ආලේප කර එම කොටස පසට යට කර සිටුවා ගැනීම කරන්න පුළුවන්. එලෙස රෝස දඬු සිටුවීමට පෙර ප්ලාන්ටින් බෑග් එකකට කොහොබත් සහ කොම්පෝස්ට් සහිත මාධ්‍යයක් හෝ වෙනත් සිහින්වැලි සහිත පසක් පුරවා එම උපස්තරය අතින් තද කරගන්න. ඉන්පසු දඬු සිටුවීමට අපේක්ෂිත ස්ථානවල කෝටුවක් යොදා පහළට සිදුරු කර උපස්තරය බුරුල් කරගන්න. ඉන්පසු එම හෝමෝනාලේපිත ප්‍රදේශය එම පස් සිදුර තුල ගිල්වා ප්‍රවේශමෙන් වටේ තද කරගන්න. මෙම පියවර සිදු කරන්නේ දණ්ඩේ හෝමෝන පවුඩර් එක නාස්ති වීම අවම කිරීම සඳහායි. ඉන්පසු එනම් ප්‍රොපගේටින් කිරීමට පෙර පසට ජල ස්වල්පයක් ස්ප්‍රේ කරන්න. ඉන්පසුව දඬු සිටුවාගත් ප්ලාන්ටින් බෑග් එක ප්‍රොපගේටර් කිරීම අනිවාර්යෙන් සිදු කරන්න. ඒට හේතුව ජල වාෂ්ප කුටීරයෙන් සහ දඬු වලින් අනවශ්‍ය ලෙස පිටවීම වැළැක්වීමයි. එමෙන්ම මෙමගින් සත්ත්වහානි සහ දිලීර වෛරස් රෝග දඬු වලට පැතිර යාමද අවම වෙනවා. ප්‍රොපගේට් කිරීමේදී පළමුවෙන් විනිවිද පෙනෙන පොලිතීන් කවරේ පහළ කොටස සීල් කරන්න. පසුව එම උරය තුලට ප්ලාන්ටින් බෑග් එක කිල්වන්න. පසුව පොලිතීන් කවරේ ඉහළ කොටසද හොඳින් සීල් කර සෙවන සහිත ස්ථානයක තබන්න. දින 5ක් තුල දණ්ඩේ ගැටෙති ඉහළින් කුඩා අංකුර දකින්න පුළුවන්. දින 10ක් තුල වෙන් වූ ලපටි පත්‍ර හොඳින් දැකිය හැකියි. එම අවස්ථාවේදී විනිවිද පෙනෙන පොලිතීන් කවරය ඉහළින් කපා ඉවත් කිරීම සුදුසුයි. ඉන්පසු ප්ලාන්ටින් බෑග් එක මධ්‍යස්ථ වශයෙන් හිරු එළියේ වැටෙන ස්ථානයක රඳවා තබන්න. අවශ්‍ය නම් දඬු එන්කර වෙනම මාධ්‍යයක් හෝ භාජනවල සිටුවා ගන්න පුළුවන්. නමුත් එය ඉතා ප්‍රවේශමෙන් කිරීමට වග බලා ගන්න.